ලංකා පපත එහෙම නැත්නම් ලකේගල සඳරැස් දහරින් නැහැවි යමින් තිබින රාවණගේ ලංකාපුරයේ මහා නගරයේ පිහිටියේ මෙම අසිරිමත් අඩවියේ රාවණසිය ආදරවන්තිය මන්දෝදරිය තුරුළු කරගෙන මාලිගා අංගනයේ සෛලමය ආසනය මතට වී තම සුවකීය අතීතයේ මතකය ආවර්ජනය කරන්නට විය. ලොව මෙතෙක් බිහි වූ අප්‍රසිද්ධ ප්‍රේම කතාවේ හිමිකරුවන් රාවණ සහ මන්දෝදරී විය. පිට පවාලැවුදුන් අපේ ආදර අන්දරී ප්‍රේමයේ දෙවගන නුඹයි ගිරි මාලිගේ මදාරා මල් අතර සැඟවූ ප්‍රේම ආලක මණ්ඩපේ මියනතුරු සුඳුරුතම රතීගෙන් නුඹ තමා මන්දෝදරී. වටසතකින් සැදුණු රන්මාලේ පැලදීමේ චාරිත්‍රය රාවණ ආයුගයට පෙර සිට එන හෙළ චාරිත්‍රයකි. රාවණ සහ මන්දෝදරියගේ විවාහ චාරිත්‍රවලදීද රාවණයන් මන්දෝදරියගේ ගිලෙහි උත්තර චක්‍ර මාලාභරණය ගිලෙහි පැළඳවිය. උතුම් පතිවෘත්තාව ආරක්ෂා කරන යක්ෂ ගෝත්‍රික කාන්තාවන් ස්නානයට හෝ නින්දට යන විටවත් මෙම ගිලෙහි බැඳි රන්මාලය ගලවා පසක තබන්නේ නැත. යක්ෂ ගෝත්‍රික දහමට සිරිතට විරිතට අවනත කාන්තාවන් ඒ මාලය ගෙල සරසාගෙන ගෞරවනීය ජීවිතයක් ගත කරයි. එම වටහතේ මාලයේ කියවෙන සුවිශේෂී කරුණ නම් ස්ත්‍රියකගේ පතිවෘතා ධර්මයයි. ස්ත්‍රියකගේ ගෙල බැඳි හත්පොට මාලයෙන් උතුම් බව පිළිබිඹු කරයි. වටහත මාලය පළඳින ස්ත්‍රියක්ගේ නිකලල්භාවයේ කාරණා හතකින් ආරක්ෂා කරයි. ලෝට දරුවන් බිහි කරන්නේ ස්ත්‍රියයි. ඇය බිහි කරන දරුවන් අතිජාත උතුම් දරුවන් විය යුතු. එවැනි දරුවන් ලෝ බබලන බවයි පරම සත්‍යය. ඒ ස්ත්‍රියකට දඬුවමක් ලෙස පළඳින ආභරණයක් නොවේ. ඒ වගේම මන්දෝදරියගේ ගෙලබැදි හත්පොට මාලයසේම රාවණයන්ගේ ඉනබැදි ආභරණයක්ද විය. එයින් සෑම විටම ගාම්භීරත්වය ප්‍රදර්ශනය කරයි. රාවණගේ ඉනබැදි ආභරණයෙන් පැවසෙන ප්‍රධාන කරුණ අන් සතු ලඳුන් සමග අනාචාරයේ හැසිරීමෙන් වැළකීමයි. රාවණයන්ට අන්තඃපුරයක් තබා ගැනීමට කිසිදු තහනමක් තිබුණේ නැත. නමුත් රාවණයන් අන්තඃපුරය පිළිකුලෙන් ඉතුරු ප්‍රතික්ෂේප කළ බවයි සත්‍යය. අන්තක්පුරයක් යනු අගබිස වෙන්කර තබන ස්ත්‍රීන් රැසක් සිටින කඳවුරකි. රාවණයන් එයට විරුද්ධ වීමට ප්‍රධාන කරුණක් විය. කාමුක ආශාවන් වලට වහල් වී ඇති පුද්ගලයා අමරණීය ආදරයක් අත්විඳින්නේ නැති බව රාවණයන්ගේ මතය විය. අපේ හෙළ මුතුන් මිත්තන් බඹසර යහනත් අනග යහනත් මංගල අවස්ථාවේ යොදා ගනි. බඹසර යහනේ ගෙවන රාත්‍රියේදී ලිංගික ඇසුරක් නොපවත්වයි. මෙහිදී ආදර බස් කියමින් සිපවැල්ද ගනිමින් ආදරය අමරණීය බවට පත් කරයි. එයින් ආදරේ උතුම් බව පිළිබිඹු වෙන බව යක්ෂ ගෝත්‍රිකින් සතුව තිබූ විශ්වාසයයි.